සමන්තා චක්කවාලිසු අත්ත්‍රා ගච්චන්තු දීවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මස්සවෙන කාලෝ අයංබදන්තා දම්මසවෙන කාලෝ අයං බදන්තා දම්මස්සවෙන කාලෝ අයං බදන්ත නමෝතස්සෙ බගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මාසංබුද්ධස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධරමේ අරථය රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුුණික පින්වත්නි. පින්වත් ඔබාපී මේ වෙලාවෙේ සූදානම් වන්නේ භාගිවත් බුදුරජාණන් වහන්සේ විසින්. අපගෙරේ අනුකම්පාවෙන් දේශනාකොට වදාල ඒ උුතුම් සද්ධරමෙන් කොටසක් දේශනාකරවාගෙන ශ්‍රවණය කරන්න. නෙත් ධර්මදක්ෂිනාවේ මේ විදිහට විකාසනය වන උතුම් ධරමානු ශාසනා තමන් ඉතාමස් රද්ධාාවෙන් ගෞරවෙන් ශ්‍රවණය කරමින්, තමන්ගේ ධර්මක් ඥානය දියුණු කරගන්න අතරේ මුළුමහත් ලෝකයකට ධර්මදානය ලබාදමින් බොහෝ දෙනෙකුගේ ධර්මක් ඥානය දියුණු කිරීම පිණිස්ස කල්්‍යාන මිත්‍රත්වෙන් උපකාර කරන්ට ඕන කියන උතුම් අදහස ඇතුව අද දවසි. මේ සිද්ධ කරන ධරමානුස අසනාවට පින්බට දහම් දායකත්වය දරාගෙන මුළුමහත් ලෝකයකට ධර්ම දානය ලබාදෙන්ට කටයතු කරන සත්පුරුෂ පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. කොබෙ ඉගනී හොළඹලෑව ලිපිණී පදිංචි බ.. පුංචි නිලමී පින්වත් මහත්මා තමන්ගේ හැත්තෑ පස්වන ජන්මදිනේ නිමිති කරගෙන තමන්ට නිදුක්නිරෝගී දීර්ගායස පිනිසත්. ඉක්මම් භවයකදී කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වානේ අවබෝධ කිරීමට අවශ්‍ය ධරමාවබෝධය ලබා ගැනීමත් කියන උතුම් අධිෂ්ටාන බලාපොරොත්තු ඇතුව මේ පංකමට දායකත්වය ලබාදමින් කටයතු කරනවා. එතුමාගේ යහපත් තරමුණු බලාපොරොත්තුය ආකාරයම ස්ට සිද්ධ වේවා දෙවියන්ටත් ඒ පින්වතුන් නමින් මියගිය සලු ඥාතීන්ටත් සුජීවත්විඳගන පින්කම සිද්ධ කරන හැත්තෑ පස්ස වුන ජන්මදිනයේ සිහිකරන කොබෙ ඉගනේ හොළඹලෑව පදිංචි එන් පුංචි නිලමේ මහත්මා ප්‍රධානයේ පවුල්වල සුජීවත්වන්න. පින්වත් සෑම සියලු දෙනාටත් දරමස්්‍රවනක නොබාපිස්සිරු දිනාටත් මෙලවජීවිතයේ ධරමාවබෝධය පිනිසත් වජවිතයේ ධරමාවබෝධය පිණිසත් සංසාරදුකින් අතමිදී උතුම් මමා මහානිවනින් සැනසීම පිිසත් එකසේ හේතු වාසනාවේවාකින් අධිෂ්ඨානය ඇතුව අදත් අපිමි උතුම් ධර්මානු ශාසනවාරම්භ කරන්න. පින්වත් අපි අද ඉතාම වෙනස් සූත්‍රදේශනාවක් තෝරගත්තා බුදුරජාණන් වහන්සේගේ ධරමය අඩංගුස් ත්‍රිපිටක සූත්‍රපිටකයේ මජ්්‍යිම නිකායේ ගහපතිවර්ගය කියන කොටසේන. පෝතලිය සූත්‍රය පෝතලිය සූත්‍රය පෝතලිය කියන්නේ එක මනුස්සේකුගේ නමක්. පින්වත්තිී අමුතුම දේශනාවක් වගේ ඔබට පෙනෙන්ටත් පුළුවන්. කොහමනත් අලුත් නමක් මීට කලින් ගොඩත්දුරට අහලා නැති නමක් කියන එක නම් පැහැදිලි මෙතනදී අලුත් දහම් කරුණු කීපයක් වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය. මොකදද කියනෙ පිටිගෙන ගණ්ඩ පුලුවන්කම ලැබෙනවා. පින්වත් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ අංගුත්තරාප කියන ජනපදි. ආපන කියන නියන්ගමි. එදා බුදුරජාණන් වහන්සේ ආපන කියන ගමි, පිඩුසිංගා වැඩම කරලා දිවාකාලේ වනාන්තරය ඇතුළේ, රුක්ෂෙවනක විවේකෙන් වාඩිවෙලා වැඩ හිටියා. ඒ කාලෙ වනාන්තර ඇතුළේ මිනිස්සු ඇවිදගෙන යන සාමාන්‍ය මම්මාාවත් තිබුණා. එදා මේ පෝතලිය කියන මනුස්සයා හොඳ ලස්සනට ඇඳලා කුඩයක් එහෙම ඉහලාගෙන හොඳ සෙරෙපපු දෙකකුත් දාගෙන මේ වනාන්තරය ඇතුළේ ඇවිදගෙන ගියා. එහෙම යනකොට මෙයා දැක්කා බුදුරජාණන් වහන්සේ, මේ වනන්තරයේ රුක්ෂෙවනක වැඩඉන්න. ඉති මෙයා එතැන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කතා අබස් කළ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔහුට කියා හිටිය පින්වත් ගෘහපතිය මේ ආසනතියෙන්න්නේ වාඩිවෙන්ට කියලා. එතකොටම මෙයාගේ හිත නරක් වුණා. මෙයා හිතාගන හිට මෙයා ගෘහපතියෙක් නෙවේ කියලායි. ගෘහපතිය කියලා කියන්නේ ගිහි ගෙදර වාසය කරන එමනැත්තන් ගෙදරට අධිපතිකන් දක්වනෙනෙක් කියන සාමාන්‍ය මනුස්සයකුට කියන නමක්න එක. මෙයා තමන් ගැෙන හිතාගෙන ඉන්නේ ගිහි ජීවිතතය අතහැරපු කෙනෙක් කියලා. ඉතින් මෙයාගේ හිතේ අමනාපයක් හටගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ ගණන් ගත්ත නෑ. දෙවැනි වතාවටත් බුදුරජාණන් වහන්සේ පෝතලියට කියනවා ගෘහපතිය, මේ ආසනතියෙ වාඩිවෙන්් දෙවැනිවතාවේ ගෘහපති කියලා කියපුවින්දා මෙයාගේ හිතට හරිනෑ නලක් ුණ හිතට කේන්තියකු තෙන්න්න ඇදී. ඒනිසා වාඩිවනේ නෑ බීටි පස්සේ බුදුරජාන් වන්සේ තුංගනි වතාවත් ඔහුට ප්‍රකාශයක් ගෘහපතිය මේ ආසනතියෙන වාඩිවෙන්් කියලා. බුදුරජාණන් වන්සේ මොහු කිපුුණ බව මෙට තරහකිි බව දැක්කා නමුත් ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ සත්‍යයන්ද අමනය කරන පිළිවෙර. උව නිවතාවවෙ ඒ විදියට කිව්වහම පෝතලිය ගෘහපතියා පිළිතුරුදුර්ණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාමතන්නේ ගෘහපතිවාදී. මේක ගැලපෙන්න්නේෙන මට ගෘහපතියෙ කියලා ආවන්ත්‍රනය කිරීම සුදුසුනෑැකිවා. එතවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘප බ ඇඳුම් පැළඳුම් ඔබේ හැසිරේම ඔබ ඔබ මේ ඉන්න විදිහ මේ ඔක්කෝම තුළ තියෙන්නේ ගෘහපති එකන්නේ ගෘහජීවිතය ගත කරන්න කෙනෙක්කුගේ ලක්ෂණ. එතකොට මෙයා කියනවා ඒ වනාට බවත් ගෞතමයන් වහන්ස මම සියලුම ගිහි වැඩ කටයතු අතඇරපු කෙනෙක්. සියලු ව්‍යවාියු විවාහාරකයන් ගෙදර දොරේ පාවිච්චි කරන සියලු දේවල්තිෙන් සමුච්චේදන මුළු මනින්ම නැති කරපු කෙනෙ. එතවට බදුරජාණන්හන්සේ ආනවා ගෘහපතිය ඔබ කොහොමද මේ සියලු කර්මාන්ත අතෑරි ඔබ කොහොමද සියලු විවාහාර සමුච්චේදනය කළේ එතට මෙයා කියනවා බවත් ගෞතුමන් වහන්සේ මට සල්ලි ධනය රංග්‍රේදී මුතුමැනි බෝම තිබුණක්. මංගේ ඔක්කෝම දරුවන්ට දුන්නාමිස් සියලු දීවල් දරුවන්ට දීලා මම කාගෙන්වත් ඇදක්කු දක් හොයන්ට යන්නේ නෑ ළමයි දුන්නු දෙයක් කාලා ඉන්න. මම මේ විදිටයි සීලු වැඩටේතු අත ඇරී. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙෙනවා ගෘහපතිය ඔබේ මේ වවාහාර සමුච්චේදය. ගෙවල් දොරවල් වල කටේතු වලින් වෙංවීලා ඉන්වා කියන එක වෙන විදිහ. මේක වෙන විදිා. දැන් ඔය අපේත් නම්මලතාත්තල සීියලා අත්තල ඉන්නේ. මම ඔය ගෙවල් දොරවල්ලොල සම්පත්වොල්ට ඇලිලන. මං වුවට පෙරේතනෑ මංඔව ඔක්කෝම දරුමල්ලන්ට උසමසේ බෙදා හදාදී ලයින්න. දරෝ දෙන දෙයක් ඒ වෙලාවෙ ජීවත්වෙන්ට කනවා බොනු අවිතරයි. මට ඔව්වට ඇලිීමන්න මං මේ යන්නේ නිවම් මාර්ගය කෙලහෙම කිය. ජන්නේ ඒවාගේ කතන්දරවලට උත්තරතිකක්යම මේ දේශනාවේ තියෙනෝ. බුදුරජාන් වන්සේ වදාල්ලා මේක වෙන විදිහප. ඔයාගේ වැඩේ. ආරිය විනේ කියන ගෘහ ජීවිතයෙන් වෙෙන්වී යාම? ත්විදි එතකොට මේ පෝතලි අහනවා ස්වාමීණී ආර්ය විනේ කොයි විදිහටද මේ වෙන්නේ යෑම ගැන කියන්නේ. භාගතුන් වහන්ස මට ඒ ගැන ධර්මය දේශනා කරන සේක්වා මංගේ ධර්මය අහලා දරාගන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ගෘහපතිය ආය ආරය විනේ කියන්නේ බුද්ධ සාසන. ව්‍යවහාර් සමුච්චේදේකැන්නේ සාමාන්‍ය දිනෙදා ජීවිතය තියන කටයුතු සම්පූර්ණිම අතෑරීම. කරුණු අටකින් සිද්ධ වෙනවා. ඒ තමයි එක අපපානාතිපාතන් නිසාය පානාාතිපාතු පහතබ්බු. ප්‍රාණගාතයෙන් වැලකීම නිශරය කරගෙන ප්‍රාණගාර්තයේ ප්‍රහාණය කළ යුතුයි. එතට ප්‍රාණගාතයේ ප්‍රහණය කළ යුත්තේ, ්‍රාණගාතයෙන් නොකිරීම නම් වූ කුසලේ ඇසුඩු කරගෙන. ප්‍රාණගාතය ප්‍රහණයක් කළ යුත්තේ ප්‍රාණගාතයෙන් වෙන්වීම නම් වූ කුසලේ පිහිටලා. දෙක දින්නාධහනං නිසාය අධින්නාදානම් පහතබ්බං. දුන්නුදය පමණක් පිළිගැනීම නිශ්‍රය කරගෙන නොදුන්දේ ගැනීම ප්‍රහාණය කළ යුතුයි. ඒකයන්නේ දුන්නුදේ පමණක් ගැනීමේ පිහිතලා, සොරකම ප්‍රහාණය කළ යුතුයි. ඒ විදිහට දුන්නුදේ පමණක් ගන්නවා නං එයාගේ අතින් සොරකමක් වෙන්න නෑ. එහනම් දුන්නුදේ පමණක් පිළිගැනීමේ ඇසුරු කරගෙන සොරකම ප්‍රහාණය කළ යුත්තුවයි. තුන සච්චන් වාචන් නිසාය මුසාවාදෝ පහතබ්බෝ සත්‍ය වචනය නිශරේ කරගෙන බොරුුවචනය ප්‍රහාණය කළ යුතුයි. මුසාාව ප්‍රාණය කළ යුතුයි. එතොට මුසාාව ප්‍රහණය කළ යුත්තේ සත්‍ය වචනය නිවේ කරගෙන. අපිස්සුනංවාචන් නිසාය පිසුනාවාචා පහාතබ්බා. කියලමක් නොවන වචන ආශ්‍රය කරගෙනයි, කියලම් කීම ප්‍රාණය කළ යුත්ති. බලන්ට කොච්චර බුද්ධිමත්ව මේක හිතන්ට ඕනද සත්‍ය වචනය ඇසුරු කරගෙන ඇසුරු කරන කෙනා, බොරුුවචන ප්‍රාණය කරනවා. කියලමක් නොවනවච්චනය නිශ්‍රේකරගෙන කියලංවචනය ප්‍රහණය කරන. අගිද්දි ලෝබං නිස්සාය ගිද්ධි ලෝබෝ පහා තබ්බු අගිද්ධි ලෝබංකිවේ ලෝබ නැතිකම. ලෝබ නැතික මාශ්‍රයකරගන ලෝභකම ප්‍රාණය කළ යුතුයි. හය අනින්දහාරෝසං නිශ්සාය නිින්ධාරෝසෝ පහා තබ්බු. ඊළඟට නිින්දාාපාස නොවෙන වචන පාවිච්චි කිරීමෙන් නින්දාපාස කිරීම ප්‍රහණය කළයුතුයි. අකෝධූපායාසං නිසාය කෝදූපායාසෝ පහාතබ්බු, ක්‍රෝධ උපායාස නොකිරීම ඇසුරු කරගෙන ඒඇන්න ක්‍රෝධ කිරීම වෛරකිරීම තරහින් සිටීම මේවා නැතුව ඉඳලා ක්‍රෝධ නොකිරීමේ පිහිතලා, කි ප්‍රහණය කරන්ටුවන. අනති මානං නිසාය අතිමානෝ පහතබ්බූ නිහතිමානී බවතුල පිහිතලා මාන්‍යය ප්‍රහණය කළේ තුයි එතකොට බලන්ට පානගාතය නොකිරීම දුන්දේ පමණක් ගැනීම සත්‍ය වචනය කියලමක් නොවනවච්චනේ ලෝබ නැතිකම නින්දාපාසනොකිරීම ක්‍රෝධවෛරනොකිරීම නිහතමානීකම මෙව්වත් තමයි ආර්ියවිනයේ විවාහාර සමුච්චේදනයතකි තියෙන උපකාරග ධර්ම. මේවිදියට කිව්වාට පෝතලියට මේ කාරණත් තේරුුණනේ පෝතිලිකන ස්වාමීනිී භාගතුනස් ඔබවහන්සේ සංශේපෙන් විස්තරකඩු මේ කාරණ මාකෙර අනුකම්පා පොදවා විස්තර වසිෙන් කියා දෙනසෙ බුදුරජාන් වහන්සේ හොඳයි ගෘහපතිය එෙනම් හොඳට අහග්. මං මේක විස්තර වසිෙන් කියා දෙන්නම් කියලා. ධර්මය දේශනා කළා. උන්වහන්සේ පෙනලා දුන්නා ප්‍රාණගාතය නොකිරීම ඇසුරු කරගෙන ප්‍රාණගාතය ප්‍රහාණය කළ යුතුයි කියල කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉද ගහපති අරියසාාවකෝ ඉතිපටි සංචික්කති, ගෘහපතිය මෙහිලා ආඩි ස්්‍රාවකයා මේ විදිට නුවනින් කල්පනා කරනු. ආඩි ශ්‍රාවකයක් කිව්වේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙන. යම්කිසි ක්ලේෂයක් සංයෝජනයක් හේතුකරගන තමයි ප්‍රාණගාතයේ කළොත් කරන්නේ. මං ඒ කෙලෙස් ප්‍රහාණයේ පිණිස පිළිපන් කෙනෙක් ප්‍රාණගාතය කරන්ට යම්කිසි ක්ලේසියක් හේතුවෙනවා නම් ඒ කෙලෙස් දුරුකරන්ට පිළිපංකෙනෙක්. ප්‍රාණගාතයේ කරන්ට උපකාරී වන කලේෂය තමයි ලෝබය ඒමනැත්තන් දවේශය හමනැත්තා මෝහය මං මේව ප්‍රහාණය කරන්නට පිළිපන් කෙනෙක්. මං ප්‍රාණගාත කරන කෙනෙක් වනොත් අත්තාපිමං උපවදය මගේ හදවත මට චෝදනා කරනවා. ඒ වගේම ප්‍රාණගාතයේ හේතුවෙන් නුවනැති සත්පුලුෂයන්ගේ ගැරහුමටත් මං ලක්වෙනවා. මේ ප්‍රාණගාතේ කයබිඳී මරනින් මතු දුගතී උපදිින්ටත් හේතුවෙන. මේ විදිර කල්පනා කරන්නේ ආර්යස්්‍රාවක්‍ය ඇවිතරයි. අනිත් අයි මෙහෙම හිතන්නේ නෑ. අනිත් අයිට මෙම හිතෙන්ට හැකියාව පුත්නෑ. එතුට ආරිස්ශ්‍රාවකයක් කරුණු තුනප පිළිබඳ නුවනින් කල්පනා කරනඒ තමයි, තමන්ගේ හෙරද සාක්ෂියය තමන්ට චෝදනා කරන, නුවනැති සත් පුරුෂයන්ගෙන් ගැරහුමට ලක්වෙනවා. මරණින් මත්තයේ දුගතිය උපදින්ට හේතුයි. යා තවදුලට නුවනින් විමසනොෝ. මේ නිසා ප්‍රාණගාතයට උදව්දන යම් ක්ලේෂයක් ඇද්ද මේ කලේෂය තමයි නීවරණය. මේ නිසා තමයි මගේ ජීවිතේ ආධ්‍යාත්ම දියුණු වලක්වලා තියෙන්න්නේ. මේ ප්‍රාණගාතේ හේතුකරජන තමයි ඒ නීවරන බලවත් වෙන්නේ. ඒ නිසා ප්‍රාණගාතයෙන් වෙන්වී වාසීකරන්ට. එහෙම වාසයකන විට ප්‍රාණගාති දුපකාර වන කෙලෙස් ඇවිස්සිලා ඇතිවෙන පීඩාව නැතිවෙලයනෝ. මෙන්න මේ කාරණය දැනගෙන තමයි ඒ කෙනා සතුම් මැරීමෙන් වැලකී සිතින්නේ. ඒ වැලකී සිටීම නම්ගුණේ මත පිහිටා සතුම් මැඩීමෙන් වලකින්නේ. සතුම් මැඩීම ප්‍රහාණී කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෝතලියට දේශනා කරනවා. දුන්දේ පමණක් පිළිගැනීම නිශ්‍රේ කරගෙන සොරකම ප්‍රාණය කළි තුයි කියලා. ආඩිස්්‍රාවකයා ඒ ගැන නුවනින් කල්පනා කරන්න මෙමයි. නොදුන්දේවල් ගන්නේ සිතේ බ බලපවත්න කෙලෙස් ස්භාවයක් නිසා. ඒකට හේතුවෙන් එක්කෝ ලෝබය එමනත්තන් දවේශේහෙමනැත්තාම් මෝහේ. ඔය ප්‍රධාන අකුසල්මල් තුන. ආඩිස්්‍රාවකය අය ගැන මේ විදිහයට කල්පනා කරනවා. යම් කක්ලේෂයක් නිසා සොරකම සිදුවේද ඒ කෙලෙසුන් ප්‍රහාාණය කිරීමටයි මං මේ පිළිවෙතේ දෙන්නේ. එයා කල්පනා කරනවා මම සොරකම් කළොත් මම නොදුන්නාවූ දෙයක් ගත්තොත් පළමුූ මට චෝදනා කරන්නේ මගේහිෙරද සාක්ෂයි. ඊළඟට චෝදනා ලැබේෙනෙන් නුව නැති සත්පුුෂයන්ගි. ඊළඟට ඒ හේතුවෙන් මට කයබිඳී මරණෙන් මතු දුගති යඋපදටසිද්ව වෙන. නිසා සොරකම කියල කියන්නේ ක්ලේෂයක් දැම්බලන්ට තෙරුවන්සරණගිය ශ්‍රාවකය කල්පනා කළේතු පිළිවෙල එතකොට මේකෙන සොරකම දැක්කේ ක්ලේෂයක් විදිහටයි මේ ලේසයේ තමයි ධර්මමාර්ගයට ඇති ප්‍රධානවාදාව ඒනිසා මේ සොරකම හේතු කරගෙන කෙලෙස් හටගන්ඩ පටන් ගත්තොත් මාව විශාල කරදරයකට භාජනය වෙනවා. ඒ නිසා මන් මේකෙන් වැලකුණොත් ඒ කරදර කිසිවක් මෙන්න මෙහෙම ළඟට එන්නෙ නෑ කියල වෙන්න මෙහෙම හිතල තමයි ආර් ශ්‍රාවකයා දුන්නදේ විතරක් ගන්නේ. දැම්බලන්ට අදාපේ රටේ මොනතරං උදේහවස පන්සිිල් ගන්නවද. නමුත් අරබුද වලින් ප්‍රශ්නවලින් කිසි අඩුවක්නෑ ඒකට හේතුව තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධරමය මේ විදියට සවිස්තර වහන්ට නොලැබීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෝතලීට දේශනා කරනවා, සච්චන් වාචන් නිසායමුසාවාදු පහතබ්බූ සත්‍ය වච්චනය ඇසුරු කරගෙනයි බොරුකීම ප්‍රහාණය කළ යුත්තේ. ආර්යශ්‍රාවකය සත්‍ය වච්චනය ඇසුරු කරගෙන බොරුව ප්‍රහාණය කරන්නේ මෙහෙමයි. එයා නුවනින් කල්පනා කරනවා, බොරු කියන්ට හේතුවෙන්නේ ලේසයක් බොරු කියන්ට හේතුවෙන්නේ එක්කො ලෝබය නැත්තම්මු දේශය නැත්තම් මෝඩකම ලෝබදේශමූහ බලපවත්වන කෙනා දරමය අහලා තෙරුවන් සරණගී නැත්තං එයා ඉක්ම්මනට අගතියට වැටෙනවා එක්කො චන්දයෙන් අගතියට යනවා එහෙම නැත්තන් දේශයෙන් අගතියට යනවා එහෙම නැත්තම් බයින් අගතියට යනවා ඉහමන තං මෝහයින් අගතියට යනවා චන්ද දේශ බය මෝහ කියෙන මේ සතරින් අගතියට ගිහිල්ලා තමයි කෙනෙකුට මේ දේවල් කරන්න තියෙන්. එදට මෙයාකල්පනා කරනවා මේ කෙලෙස්වලින් බොරු කියන්ට හේතුවෙන යම් කිසි ලේසියක් ඇත්ද බොරුව උපදින යම් කලේසියක් ඇත්ද මං මේ කෙලෙස් ප්‍රාණය කිරීම පිණිස පිළිපන්න කෙනෙක්. ඒ නම් අපිට පේනවා ආරි ශ්‍රාවකය නසන්නේ පලනෙමේ හේතුව. හේතුව නොනසන්න කම්ම පලේ හටග්ඩතිය නවදානව තියෙනවා. එයා හේතුව නසඩ පුරුදුනොත් පලේනිකම්ම නැත්වෙලේ නො. ආරිශ්‍රාවකය කල්පනා කරන මම් බොඩු කිව්වත් පලම චෝදනා කරන්නේ මගේ හෙරද සාක්ෂසිිය. ඊළඟට සත්පුරුස නොුවනැත්තන්ගේ ගැරහුමට මාලක්වෙනවා. ඒ වගේම බොරුකීම හේතුවම් මට මරනිම්මත්ති දුගති උපදිින්ට සිද්ධ වෙනවා. මේ නිසා බොරුව කියලා කියන්නේ ක්ලේෂයක් මයි බොරුව නිසා තමන්ගේ හුරුද සාක්ෂය තමන්ට චෝදනා කරනවා ඒක තමන්ට පීඩාවක් ඊළඟට නුවනැති සත්පුෘුෂයන් තමන්ට ගරහනෝ ඒකත් තමන්ට පීඩාවක් ළඟට මරණ මත් දුගතියේ උපදිනවා. දුගතියේයන්ට හේතු වෙනොමේක. එතට ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවනින් කල්පනා කරනවා. මම මේ වචනය කිව්වොත් මේක කේලමක් වෙනවා. මේ දේශනාවෙන් අපිට හොඳ පණවිඩියල් ලබාදනේ තමයි යමෙක් තෙරුවන් සර යායුත්තේ තමා වෙනුවෙන් කියන එක. තෙරුවන් සරණයන්ට ඕනෙත් තමා වෙනුවෙන්. ඒවගේම දරම හසිරෙන්ට ඕනෙත් තමා වෙනෙන්. ඒක මේ දේශනාාවලින් හොඳට පේනු ආරිි ශ්‍රාවකයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණගිය දරම සරණගිය ශ්‍රාවක සංඝයා සරණගිය කෙනානෙ එයා කල්පනා කරනවා මම කේලන් ඕන වචන පාවිච්චි කරමින් කේලං වචන ප්‍රහණය කළ යුතුයි. ඊලන්ඩ මෙයා හිතනවා. ඒ සංකෝ අහං සංයෝජනානං හේතු පිසුනාවාචෝ අස්සන්තේසාහං සංයෝජනානං පානාය සමුච්චේදාය පටිපන්නෝ. යම් කෙලෙසුන් හේතුකරගෙන කේලංකීමක් ඇතිවෙනවද ඒ කෙලෙස් නැසීමටයි අපි මේ මේප කියන මම් මේ පිළිවෙතෙහි බැසගත්තේ අපි තමා තමන් පිළිබඳව ඒ වගකීම ගන්ටෝන. එතකොට තමයි තමාව පිළිසරුණ කරගෙන වාසේකරනවා කියන්නේ. තමාව පිසට්න කරගෙන වාස. රන කනෙක්ගේ ජීවිතය ගැන තමයි මේ කියන්නේ. මේ කෙනා මේ තමාව පිරිසාරක් කෙනකට වාස්ථා කරන්නේ ධර්මය. ඊට පසයා හිතනවා මම කේලං කියන කෙනෙක් වනොත් පළමුුවම මගේ හොරද සාක්ෂයයි මට චෝදනා කරන්නේ. උඹ මේ කියපුදේ නිසා තමයි මේ පවුල කඩාකප්පල්ලනිි මේ අවුල් හටගත්තේ මේ අවුල් හටගත්තේ කියලා ඔය විදිර තමන් හිත තමන්ට චෝධනා කරන සාමාන්‍යය. සිහයක් නුවනත්තියෙන කෙනෙකුට ඒක වලක්වට බෑ. එතකොට ආරිශ්‍රාවකයා නුවනැති සත්පුරුෂයන් කෙරේ ගෞරවයත් තියෙනවා අසත්පුරුෂයට තමයි නුවනති සත්පුරුෂයන් කෙරේ ගෞරුවයන් ඇැති. එතට සත්පුරෘෂයාට නුවනැති සත්පුරයන් චෝදනා කළොත් ගැරහවවොත් ලෝකවේදනාවක් කෙනවා. කේලාන් කියන්ට ගිහිල්ලනෙමං මේ නුවනැති සත්පුරුෂයන්ගෙන් චෝදනා ගැරහුම්. අසත්පුරුසිය හේතුව දකින්නේනෑ. අර සත්පුරුසිය අපිට චෝදනා කරන්න ගැරහුම් කරන්න ඇ එකට හේතු දකින්නේ. අසත්පුරුෂයා අහිතනවා මට බැන්න කියාගෙන යනවා. අහවලා මට බැන්න අහවලා මට ගැහවා කියාගෙන යනවා මිසක්. ඒකේ හේතුව හොයන්ට දන්නේනේ. හේතුූ හොයන්නේ සත්පුරුෂය, ආරිිස්්‍රාවකය, ආඩිස්ශ්‍රාවක්‍ය අහිතනවා නුව නැති සත්පුරුෂයෙන් දැම්මට චෝදනා කරනවා. මට ගරහනවා මේක මා ලැබේ මගේ කටින් පිට වෙච්ච කියලමක් මිසයි. එතොට යාට ඒ කියපු වචනය පිළිබඳ සතුටක් ඇතිවෙන්නේ නෑ ඒක එයාට කනගාටුට කාරණයක්. ඊට පස්සයාට මතක් වෙනවා කේලංකීම හේතුවෙන් මරණින් මත්්‍ය මට උරුම වන්නේ දුගතියයි කියලා. මේ සියල්ලම ඇතිවෙනවනි වන්නේ කේලංකීම නැමති ගලේෂය නිසා මේ කේලංකීම නැමති ලේෂය. අපේ නිවම් මඟට ඇති ප්‍රධාන වාදාවක්. එතකොට යා තමන් තුළ කේලංකීම නැමති ක්ලේසියක් තියෙන බව දකිනවා ඒ විදියට කේලංකීම නැමති ක්ලේෂය දැකල්ලා කල්පනා කරනවා මම් මේ කේලංකීම නැමති ක්ලේෂය එයා කල්පනා කන මම් මේ කේලංකීම නැමති ක්ලේසිය නෑ පැවැත්තුවොත් කේලන් නිසා හටගන්නා සීලු දුක්කරදරවලට භාජනය වෙන. බැයි ම මේ කියේලංකීම නැමැති ක්ලේෂය පවත්වනි නැත්තම් මේ දුක් කරදර ඇතිවෙන්නේ නෑ. මෙන්න මෙහෙම කල්පනා කල්ල කියේලාන් නොවන වචන ඇසුරු කරගන කියලාම් වචන ප්‍රහණය කළ යුතුයි. මේ දේශනා බලද්ධ්‍ය අපිට තේරණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉබේ සංවර වෙලානෑ ඉබේ සංවරයමන්න මෙතන තියෙන්නේ ඔවුන් සංවට වෙලා තියෙන නුවනින් නිමසවීමමසා බැලීම තුළින්. කේලාංකීමේ වැලකීමේ සිල්පදය සමාදං වූ පමණින්. අපි හිතනවා හා දැන් හරි දැන් අපි සිල්වත් කියලා. එතවට උදේහවස සිල්ගන්නවා ඒ සිල්ගත්තට පලක් පෙලා නැත්තේ මේ සීත් සීලය කුමක් පිණිසුද කියන කාරණය දන්නතුව තමන්ඩ හිතනිතන දේවල් කරට ගියහම්. ඒ වගේමඒ සීලේ තුළින් උපදවාදන යහපත මොනවිදිකක්්ද කියලා දන්නේනෑ. ඒ දන්නඇති නි සැයිහෙම්වෙන් ඒ තුළින් ආර්ය මාර්ගයකට බැසගන්නවා කියන එක දන්නේ නැති නිසයි කොටින්ටම කිවවත්න් ආඩය ස්්‍රාවකෙබ් බවට පත්වෙන වට බැරිවීම නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රාණගාතයේ සොරකම බොරුකීම කේලංකීම ආදීනව මේමගේ දේවල්වලින් වැලකීම පොදුවේ ගත්තෝ සීලේට අයිති දේවල් කියලවද ල ඊලාන්ට බුදුරජාණන් වන්සේ දේශනා කනු ආඩි ස්ශ්‍රාවකය අගිද්දි ලෝබ්‍ය සාය ගිද්දිි ලෝබෝ පහතබ්බෝ ලෝබ නැතික මේ පීටලා තමයි අධික ලෝබය ප්‍රහණය කළේ උුත්තේ මොකද සමහර අය ඉන්නම හරිල් ලෝබයි පුදි දේටත් ලෝභ කරනවා ඒකට තමයි ඊලාන්ට බුදුරජාන් වන්සේ. එන්නනවා මෙතනදී ආරි ශ්‍රාවකය අගද්ධි ලෝබන් නිස්සාය ගිද්ධ ලෝබෝභා තබ්බෝ ලෝබ නැතිකමේ පිහිටර තමයි අධික ලෝබේ ප්‍රහණය කළ යුත්තේ මොකද සමහර අයඉදන්නවා හරිලේ ලෝබයි. පුංචි දේටල් ලෝබයි කරනවා ඒකට තමයි ගිද්ධි ලෝබය කියයන් කරනීම මෙැත්ත සූත්‍රය තියෙන කාමේසු විනේය ගිහේදං. කාමයන්කිරේ ගිජු බව දුරු කොට. ඒ වගේ මෙතන ගිද්ධ ලෝභ කියන්නේ ගිජුකමින් යුක්ත ලෝබේ, මේ ගිජුකමින් යුක්ත ලෝබය තුළ තමයි පුද්ධලයා අවුල් වෙන්නේ. අධික ගිජුකමක් තිබුණුත් මහා ඕගයකට අහුනා වගේ නැත්තම් ම සැඩ පහරකට අහුනා වගේ ගැලවිලාම යනු. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය කල්පනා කන යම් කලේසයකින් අධික ලෝභකමක් හටගන්නවානම් අන්නේ කෙලෙස් නසන්ට අයිමම් මේ ප්‍රතිපදාවට බැසගත්තේ. එතට බලන්ටේ ආරිස් රාවකයා කල්පනා කන විදිහ. ඊට පස්සේ හිතනවා මම අධික ලෝභකමෙන් වාසේ කලොත්. මගේ හරද සාක්ෂියය මට චෝදනා කරනවා. අසවලා ලෝබයා කුණා කියලා. ලෝබ මිනිස්සුන් ගැන මිනිස්සු කතාාවෙනවන්නේ එතකොට තමන්ටත්තිතෙනවා මාතුලත් මෙවැනි ලෝබකමක් තියනවනේ කියලා. ඒ විදිර තමන්ගේ හරද සාක්ෂසිය. තමන්ට චෝදනා කරන. ඊළඟට නුවනැති සත්පුරුෂ කෙලින්ම කියනවා. ඔයා බොහෝම ලෝබයිනේ කියලා කිව්වාමයාට ලැජ්ජාවක් කටගන්නවා. ඊලට කායස්සබේදා පරම්මරනාා දුග්ගතින් කයබිඳී මරණයට පත්වනාට පස්සේ. කායස්වබේදා පරම්මරනා දුගතිින් පාටිකංකා ගිද්දිලෝබ පච්චයා ගිජුකමෙන් ලොල්ල වාසයකිරීම හේතුවෙන් මරණින් මත්තේ එයා දුගතියන. අපිට හිතසූ පිස පවතින්නේ නැති මරනිම්මත්්‍ය දුගතය කරා ගෙන යන කොයි තරන්දේවල් අපි තුළදිබ්බත්තියනවල් තුළ තිබුනත්ඒේ අපේ ඇදළ ගන්ට හොඳනය ආරක්ෂ කැන්නේ. තද කරගෙන හෝ ඉඳීම ලොකු ජයග්‍රහණයක්. මේ අධික ලෝභය කලේසියක් මේ ටලේෂෙන් මගේ ධරම්මාර්ගය අහුරනවා. මට දියුණුවන්ට තිය අවස්ථාව නැති වෙලා යනවා. කියලා යාහිතනවා. පින්නතින ඔබට මතක ඇදි මච්චරිය කෝසිය සිතාානන්ගේ. අධි ලෝකමින් වාසය කළේ.ඒ අධික ලෝභකම තිනකම් ඔහුට ධර්ම අවබෝධ කිරිමි වාසනා වැහිලයි තිබුණේ. අන්තිමට මුගලන් මාරහතන් වහන්සේට ඉරිති ප්‍රාධ්‍යාරය පෙන්නලා දමනය කරන්නට සිද්ධ වනාා. ඔහු කොච්චර ලෝබද කියනවාල දවසත් පාර යනකොට මනුස්සේ කැවුමක් කකා ඉන්නවා දැක්කා. මෙයාගේෙදරගියා ගිල්ල ඇඳේ හාන්සි වුණා හාන්සිල කල්පනා කරන හපපේ කැවුම් හදන්ට ගියොත්න් පිටියනවා තෙල්යනවා පැනියනවා විශාලවියදම දැම් මෙයා මේ ගැන හිත හිත හුල්ල හුල්ල ඉන්නවා. ටිකටික මෙයාගේ සරීරෙක් කුස වුණා ඇඳට වැටුුණා බිරිඳ ඇවිල් ඇහ්වා අනේ හිමියනී ඔබට මක්කුණාද කියන්නේ නෑ ඔබට මගින් වරදක්වුණාද ඇහ්වා නෑැකිව්වා. දරුවන්ගේ වර දක්වුණාදව නැතේ කිව්වා. අසල්වාසියන්ගෙන් ඒත් නැහේකිව්වා. රජතුමා කිපු නවක්ද නෑකිව්වා. එහෙනම් ඔබට කුමක් හෝ ආසාාවක් ඇද්ද කියලැව්වා නිශ්ශබ්දව හිටියා. බලට එතකොට බිරිඳ කියනවා මම ඔබේ බිරිද. ඒනිසා මට ඔබේ ආසාකන දේවල් කියන් මම ඉන්නේ ඒ වෙනුවෙන් එතොටකිදිරිගගා මට කැවුමක් කන්ටාසයිකව් අන්නා අධික ලෝබේ. මේ වගේ සමහරයින්නවා. ගස්යට පතුරු වැටනෝ පලතුරු වැටෙනවා දෙන්න නෑ. ඒ නොදෙන්න්න මොනවාහරි කාරණාවක්යා කියගන්න. බෑබෑ හරි කරදරයි. ඊට පස්සේ එන්ට පටන්ගන්නවා දිගටම අපිට නිදහස්සේ ඉන්ටනය. ඔය විදිට මොනාහරි කියාගන්න. බලන්ට බුදුරජාණන් වහන්සේගේ කරුණාවඋන්වහන්සේ දැක්කා. මේ මසුරු කෝසිය ගැන උන්වහන්සේ දැක්කා මේ කෙනාට ධරම අවබෝධ කරන්නට වාසනාවක් තියෙනවා කියලා. නමුත් ක්ලේසේකින් හිත වැහිලා තියෙනවා. ඊට බස්සේ බිරිඳ ඇහුවා නේ ඕකමොකක්ද. අපිට ඕන තරන් ධනය තියෙනවානි. අපි මේ ගමම ගමටම කැවුන්හද එතකොට අපිට පේනවා බිරිඳට අධික ලෝභකමන් නෑ බුදුරජාණන් වහන්සේ සාර්ථක විවාජීවිතයක උපකාරි වන අංග හතරක් පෙන්ලදී ලතිෙනො. සමසද්ධා සමසීල සමතයාග සම ප්ඥා. ස්්‍රද්ධාවෙන් සීලේන්තියාගෙන් පඥ්ඥාවෙන් සමන්විත කොච්ච මේ වැඩේ ඩුපකාර වෙන අද කිය බලන්ටේ ඒ ගුණ දරමෝලින් යුක්තවීම. සමහර අවස්ථාවලද සාමයා බිරිඳගේ දෙමව්පියන්ට උදවකරන්ට සලකන්ට එපා කියලා. නීතිදානෝ. එතුොට බිරිඳ අඩාග නැවිල්ල කියනවා. අනේමට අම්මට තාත්තට කෑම ටිකක් හදල දෙෙන්ට විදිහක් නෑ මහත්‍යයා විරුද්ධයි. ඊළඟට ස්වාමියයාගේ දෙම වපියන්ට සලකණ්ඩ විදිහක් නෑ බරිඳ විරුද්දයි. ස්වාමය අනාාග නැවිල්ල කියනු අම්මට තාත්තට සලකණ්ඩ විදිහන් නෑ බිරිඳ තහනන් කරලා තියන්නේ කියලා. එතොට බලන්ට සමචාග නැතිකම සමචාග නැතිවුණහම් පස්සේ සියුම් දේශයක් හටගන්නවා. මග දෙමවපියන්ට සලකණ්ඩ බෑ උබෙ දෙමවුපියන්ට විතරස් සලකණ්ඩ පුළුවන් කියලා. ඒකත් එක්කම උන්ගේ සනේහස දෙදරායන්ඩ පටන්ගන්නවා. එහෙම වෙන්නේ සමචාග නැතිවීමි. එදොට එකක් නැතිවෙනකොට්ට මේ කෙලෙස් නිසා තව කොච්චර දේවල් තමන්ට අයිමි වෙන අද බුදුරජාණන් වහන්සේ මේවා හොඳට දැනගෙන තමයි. මෙහෙම දේශනා කරලාතිය. ඉතිං අර කෝසිය සිටානම් කියනවා උඹ මොකද මේ ගමේ මිනිස්සුන්ඩ කැවුම් හදන්ටයන්නේ ඊට පස බිරිඳකු හොඳ එනම් අපේ වීදී අයට විතරක් හදමුද කියලා. මේ වීදිිය උන්ඩ මොකටද කියලා හව කැව්. එනම් මාලිගාව පිරිසට විතරක් හදමුද කියෙව. මාලික ඉන්න උන්ඩ මොකද කැව්. එනම් හොඳ අප ලමයින්ටත් එක්ක ලමයින්ට නොදී පුළුවන්ගේ. ළම ඉඩ මකද කැව්. එනම් අපි දෙන්නට විතරක් උඹට මොකටද කැවුම් කියලා ඇහුවා. දැම් බලන්ට මේ ලෝභයක ඇති බරපතලකමු. හාහිනං ඔයාට විතරක් මං හදල දෙන්නම් කිව්වා. ඊට පසේ හොඳ ඒහෙනම් සොඳුරිය ලෑත්තිකරට කිව්වා. පිටිසී තේල් පැනියඔක් කෝමල ඇත්ති කරගෙන වට පිට බලබලා දොරවල් වහ වහා, බුඩතත්ටුවට නැංගා මේ වෙලාම බුදුරජාණන් වහන්සේ වැඩහිටිය සැවැත්නවර මේ සිද්ධිය වෙන්නේ සැවැත්නෝර නෙමෙයි වෙන ඈතපදේශේයට. එතර බුදුරජාණන් වහන්සේ මුගලන් මාරාතන් වහන්සේට වදාලා මුක්ගල්ලාන අද මච්චරිය කෝසේ සිටාන උඩුමහල් තලේ කැවුන් කන හදනෝ. අද තතාගතයන් වහන්සේ සංගහායි ඒ කැවුන් වල්ි වලින් තමයි තවල් දානය පිරිමසාගන්න. දැන් ඔන්න කැවුන් හදල වට්ටිය දැම්මා ධාපුකමං උඩුමහලි ජනේලෙන් ශ්‍රණයන් වහන්සෙනම කැවිල්ල. දැකල මෙයාගේ ඇඟ සලිත වෙලා ගිය. හනේවන් මෙබඳුවායට බීතියෙන් තමයි මේ. උඩටාව කිව්වා. කෝම හරි යවා ගණටඕන කියලා. ඕම නෙමෙයි අහසේ සක්මං කළත් දෙන්න නෑකිව්වා. එතකොට මුගලන් මාරාතන් වහන්සේ අහසේ සක්මං කලා ඊට පසේ පලබ් බැඳග හවාඩි වෙලා හිටියත් දෙනෑ කිව්වා. මුගලන් මාරාතන් වහන්සේ පලබ් බැඳග නහසවාඩි වුුණා. ඊඩ පස්ෙ කිව්වා. මුගලන් මාරාතන් වහන්සේ පලබ් බැඳග අහසවාඩුන ඊට පසිකුව ඇගෙන් දුම් පිටකරත් දෙන්න කියලා. කියනකොට මුගලන් මාරාතන් වහසේ ඇගෙන් දුම් පිට කළලා. ඉතින් දුම් ඇස්වල්ටත් ැඳන බේරෙන්ට බැ ඊට පස්සේ බිරිඳට කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ හරි ලෝබයි චූටි කැවමක් හදාපන් පිටිපොඩ්ඩක් අරඳුන්න තාච්‍යයට දැම් ගන් ලොක කැවමක් හැදනනා ඊට පස්සේ බිරිඳටත් හොඳටම බැනලා ඒ ඇැවුමයින් කලා. මෙයාගේඇතිම පිටිචට්ටත් දැම්ම ඒ කැවම ඊට වඩා ලොකුණා. ඊට පස්සෙ කිව එහෙනම් කමන්නෑ දැන් ඉතින් බේරෙන්ට බෑනි එකත් දීලා පිටත් කරමු කියලා. එතාත් දෙන්ට හදනකට ඔක්කූම කැවුම් ඇලිලා. ඊට පසේ දෙන්න දෙපැත්තට අදිිනවා අදිනවා එක් කැවුම් කෙල්ගෙියක් වත් වෙෙන් වෙන්න නෑ. ඔන්න කැවුමි ආසාාව සංසිදුනා. මේ විදිීට මෙයා දමනය වුනාා දමනි වුනාට පස්ස අර ලෝභකම නැතුූ කියා. ඊට පසේ කැවම් බෙදන්ට සූදානන් වෙනකොට මුගලන් මාරාතන් වහසේ ඉරිදිෙන් වැඩම කරල කිවා අද ඔබේ අතිම භාගිවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට කැවුම් පූජා කරන්න පුළුවන්. එතොට මච්චරරි කෝසයකිනො ස්වාමිණ හම කරන්නේ කොමට උන්වහන්සේ වැයින්නේ සැවැත්නුවර නෑනෑ ප්‍රශ්නයක් නෑ කැවම්භාජනය අරං පහලට බහින්ත බලන්ට ඒ මහරාතන් වහන්සල මහනුබා වෙතකොට මච්චරේ කෝ සි රිානම් බිරිඳදත්. එක්ක භාජන අරම් පහල්ට බහිනකොට සැවැත්නෝට ජේතවනාරාමේ මිදුල හරි පුදුමයි. මේ තමයි ඉරදි ප්‍රාතිහාරිය ශ්‍රාවකයන්ගේ ප්‍රාතිහාරේ. ඔහොම නං ශාස්තෘන් වහන්සේ ගැන හිතාගන්නඩ පුළුවන් හිතන්ටවත් බැඊට පස්සේ බුදුරජාණන් වහන්සේටයි සංගහාටයි මේ කැවුම් පූජා කළා. ඒත් කැවුම් ඉවර වෙන්නේ නෑ ඊට පස්ේ ඒගොල්ලොත් කැවුම් කෑවා. ඒත් ඉවර වෙන්නේ නෑ ඊට පස්සෙ කිව්වා අනේ ස්වාමිනිම මේ කැවු ඉවරවෙන්නේ නෑන්. ඒට සැවැත්වට මල්ධන පැත්ේ වලක ඉතිරි කැවුන් දැම්ම. කැවුන්වලදැම්ම ඒ නිසාම කැවුන් දැමූ වල කියල ඒකට නමකුත්රටන. මේ පිරිස දරමී අහලා සෝතා පන්න වුුණා ඒනම් අධික ලෝභකම් කියන්නේ දරමාව බෝධයට ඇති විශාලමවාදාවක්. අධික ලෝභකම හේතුවෙන් තමන්ගෙහිරද සාක්ෂියය තමන්ට චෝදනා කරනවා. නැනව සත්පුරුෂයගේ ගැරහුමට ලක්වෙෙනවා මරණින් මත්තු වූ දුගති උපදිනො මේ අධික ලෝභකමි හේතුවයි. ඒවා උපදිනවනං අධික ලෝභකම කියන්නේ බලවත් කලේසියක් තමන්ගේ ධර්මමාර්ගයට ඇති බලවත් බාධාව. නුවනැති ආඩිශ්‍රාවකයමි බාධාව වර්ධනය කරගන්නනෑ ලෝබ නැතිකම මත පිහිතලා නුවනින් මෙනෙහි කරමින් ඒක ප්‍රහාණය කරනවා. අනින්ධාරෝසං නිසාය නිද්ධාරෝස, පහා තබ්බපු කෙනෙක් නිද්ධාපාස කරමින් ගැටුම් වලට භාජන වෙනවන ඒකින් වැලකෙන්නේ නින්දාාපාස නොකර සිටීමෙන් නිින්දාාපාස නොකිරීම මත පිහිටා නිින්දාපාස ගැටුම් ප්‍රහාණය කළ යුතුයි. ආඩිස්රාවකය නුවනින් කල්පනා කනො යම් ලේසයකින් නිින්දාපාසආදී ආදිය කරන්ට පෙළමෙනවනම් මාමී ධර්ම මාඩගෙට පැමිණි අන්නේ කෙලෙස් නැති කරන්ට. ඇැති කර ගැනීම පිස. මම අන්න අයිට නිින්දදාපාස කරන්නට කෙනෙක්වුනොත් පළම මගහඩ සාක්ෂිය මට චෝදනා කරනවා. නුඹ මේ යහපත්තායට නින්දාාපාස කළ නේද කියලා. ඒළට නොුවනැති සපපුරු සයන්ගෙනුත් ගැරහුමට ලක් වෙනවා. නුම මේ යහපත් මනුස්ස්‍යයන්ට නේද නින්දාාපාස කරන්න නේ කියලා. ඊළන්ට කායස්ස වේදා පරම්මට නොම් දුගතිම්. පාටිකංකා නින්දාාරෝසාපච්චා නිින්දාාපාස කිරීම හේතුවේ මරණින්ම්මත්‍යේ දුගතිය උපදින්න සිද්ධ වෙනවා. මේ කරදර කංකටලු සියල්ල හට ගන්නේ නිින්දාාපාස කිරීම හේතුවයි. මේ නිසායේ නිින්දාාපාස ප්‍රහාණය කිරීමට නං නිින්දාාපාස නොක්කිරීම මත පිහිටිය යුතුයි. අපි පළමෙන් මේක තමන්ගේ දරෝමාර්ගයටද බාධාවක් කියර දැනගටත යුතුයි. තමාව පිලිසරණ කරගත්ත කෙනා තමයි ඒ විදිහයට තමන්ගේ බාධ ටිකටික දකින්නේ. තමන් පිසන්න කරගත්තේ නැති කෙනාට ඒක දකිින්ඩ බෑ ඉතන්ට මඩ ගොඩක් තියෙනවා කියලා පැත්තකින් ලෑලි කෑල්ලකුත්තියෙනවා. මේ මඩගොඩේ මඩ නොගෑවී එතරවෙන්ටනං ඒ ලෑල්ල මඩගොඩ හරහාදාන්ටඕන. ඊට පසේ මඩගෑවෙනවට අසතුටු කෙනයේ ෑල්ල උඩින් මඩ නොතවට යනෝ. නමුත් නුවන නැති කෙනා මඩේ බැහැගෙන යනවා නුවන තියෙන කෙනා එහෙම කරන්නේ නෑ. ඒ විදිහයට මේ නින්දා පාස කිරීම හේතුවෙන් හටගන්නා යම්තා කරදර පීඩා ඇද්දයේ සියල්ල නින්දාා පාස නොකිරීම හේතුවෙන් ප්‍රහාානය වෙලා යනො මෙන්න මේ විදියට නින්දා පාස නොකිරීම මත පිහිටා තමයි නින්දා පහස ප්‍රහණය කළ යුත්ත. ඊළඟ දේශනා කරන අකෝදූපායා සං නිසාය කෝදූපායාසූ පහ තබ්බූ. කරෝධ වෛර ආදිය ඇති නොකරගෙන සිටීමෙන් තමයි ක්‍රෝධවයිර ප්‍රහණය කළ යුත්ති. ආඩෙසාාවක්‍ය කල්පනා කන යම් කලේසියක් නිසා කෝදවෛර හටගන්නවාද. මම් මේ කෙලෙස් නිසා නසන් අයිමේ ප්‍රතිපදාවට බැස්සේ. මම් බැඩිවෙලාවත් කෝධවෛඩයෙන් යුක්ත වනොත්. ඉස්සරහවෙලාම හර්දසාක්සිය මට චෝධනනා කරනවා. ඊළන්ට නුවනැති සත්පුරු ෂෝබ ට. ඔබ මේ අනුන්ට ක්‍රෝධ කරන වෛර බැඳගනින්නේ ඔබට ලැජ්ජානැද්ද කියලා ගරහනෝ. ඒම ගරහනකොට තමන්ට ලැජ්ජාාවක් කටගන්න ක්‍රෝධ වෛඩ කිරීම හේතුවෙන් මරණින් මත්තේ දුගති ඒ උපදින්ද සිද්ධ වෙනවා. කෝධ වෛද කිරීම නිසා ඇතිවෙන සමහර ප්‍රශ්න කල්ප ගණං සත්‍යයාගේ ජීවිත වල යනෝ කාලියයක්කින කතාව ඒ වඩ ආත්ම ගණනාවක් දුරගිය. ඉති මේ නිසා මේෝධ වෛර තමන්ගේ ධර්ම මාර්ගයට ඇති විශාලබාධාවක් නීවඩනයක්, ්ලේසියක් බවට හඳු ගන් ඕන හඳුනාගෙන කරෝධ කිරීමෙන් වෛර කිරීමෙන් මං විශාල කරදරේකට භාජනය වෙනවා. ඒ නිසා මට මේ කරදරවලින් අත්මිදෙන්ට තියෙන්නේ ක්‍රෝධ වෛර නොකර සිටීමෙන් නොයි කියලා. ඒකෙනා නුවනින් කල්පනා කරන්නට පටන්ගන්න. ඒ විදිට නුවනින් කල්පනා කරලා ක්‍රෝධ නොක්කිරීම උපාර. උපකාර කරගෙන ක්‍රෝධ නොකිරීම් වෛරය කිරීමෝ කෝම ප්‍රහානය කරන් ඕන. ඊලන්ට බුදුරජාණන් වවාන්ස දේශනා කරනවා අනතිමානං නිස්සාය අතිමානෝ පහා තබ්බු නහතමානී බව තුළ පිහිටලා තමයි මාන්‍ය දුරුකරන්ට ඕන එහනම් මා්‍ය කියල කියන්න දුරු කළ යුතුවෙ එකක් අතිමානී කියැන දුරු කළ යුතුව එකක් මාන්‍යයේ ප්‍රහණී කරන්ත උදව් කරන්නේ නියතමානී බව එතකට ආඩි ශ්‍රාවකයා මෙහෙම හිතනවා. අතිමා්‍යය කියන්නේ ලේෂයක් යම් කලේසියක්ගෙන් අතිමානය හට ගන්නවාද. ඒ කෙලෙසුම් ප්‍රහාණයකිරීම පිණිස මාමේ ප්‍රතිපදාවට බැසගත්ති. මේ කෙන තවදුලටත් නුවනින් කල්පනා කරන. මම අතිමානයෙන් යුක්ත උනේ මගේ හරද සාක්සින මට චෝදනා කන බලපං උබ. පහු මාන්‍යකින් වාසේකරනවා නුබමහ ලොකෝට රූපවේදනා සඥඥා සංකාරවිඤ්ඥාන අනිත්‍යය කියලා කියනවා අනිත්තය කියලා හිතහිත ඉ නුබේතුලින් මානයට පත්තුලා. නබට ලැජ්ජානැද්ද කියලා තමංගෙමහරද සාක්‍සිය තමන්ට චෝදනා කරනවා. ඊලට නුවැති සත්පුරුෂයන් තමන්ට ගරහනවා. ඔයා මෙච්චර ගුණදරම පුරුදු කරන ඒත් ඇයි ඔයාට ඔච්චර මාන්‍ය කියලා. ද තමන්ට ජ ාවක් ඇදන ලයිට යිස් බේදා පරම්මරණ දුගතිින් පාටික අතිමාන පච්චයා ඒ මාන්‍යී හේතුෙන් මරණින් මත්්‍ය ලැබේෙන දුගතිය අයා නුවනින් කල්පනා කරනු. මේ මාන්‍ය කියයන්නේෙ කලේසියක් මේ මාන්‍යය කියයන්නේ තමන්ගේ දරම මාර්ගයට ඇති සාාල බාධාවක් මෙ නිසාමං නිහතමානි බවතුළ පිහිතලා මාන්‍ය ප්‍රහාණය කරන්නට නැත්තම්ම මාන්‍ය නිසාමට අනි කරදර ට ට ාන ෙන් සිද් වේ. ඒමයිතලයා නිහතමානීව තුල් තුළපීටලා අතිමාන්‍ය දුරුකරන්ට කටයතු සහිකරගන්ම. බුදුරජාණන් වහන්සේ විදිට දේශනා කළ පෝතලියට කියනවා පෝතලිය විවාහර සමුච්චේදනය පිණිස හේතුවන කරුණු අටතමයි දැම් මේේ විස්තර කලින්. හැබැ මේකෙන් සම්පූර්ණය විවහරට සමුච්චේදනය වෙන්නේ නෑ එතුට පෝතලියානු අනිස්වාමනි භාගතුන්ුවන් සේතකොට සම්පූණයම විවහර සමුච්චේදනය වන ආකාරේ කොතනද කොහොමදතින් එහෙන අහගණ්ඩ මං කියා දෙන්නන් කියලා බුදුරජාණන් වහන්සේ කාමය ආදීනව ගැ හරි ලස්සන් උපමාාවගේකින් දේශනාවක් කළ පෙන්න්නනවා. එහෙනං අහගන්ට මං කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ කාමයන්හි ආදීනව ගැන හරි ලස්සන්ඩ උපමාාවගේකින් පෙන්නලා දෙවා. ගුවපතිය ගොඩා බඩගින්නෙන් පිපාසෙන් දුරුවලවෙච්ච බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා මස්කඩයක් අයිනේ ගැවසෙනෝ. ගැවසෙනකොට මස්කපන මනුස්සෙත් මස් තූරපු යාන්තන් ලේතැවරච්ච ලේරහා විතරත්තියෙන ඇටයක් අර බල්ලා ඉන්න පැත්තට විසි කන්නු. එතට මේ බල්ලා ඒක කටින් අරගෙන ගිහිල්ලා පුළුවන්තරන් ලෙවකනෝ. පුළුවන්තරං හපනෝ නත් ගෘුවපතිය මේ බල්ලගේ බඩ පිරේවිද. බල්ලගේ කුසගින්න නිවෙනවද. අනේ ස්වාමිනි බල්ලගේ කුසගින්න නිවෙන. ඇයිඒ අනේ ස්වාමිනිි ඒ කටුවක් නිසක්කා මස් නෙමෙයේ. ගෘහපති ආඩි ශ්‍රාවකයා කාමය ගැන හිතන්නේ තොයි විදිහටයි. කාමය කියන්නේ ප්‍රියමනාප හිත ඇදීයන්න රූප ප්‍රියමනාප සබ්ද ප්‍රියමනාප චිත්තාකර්ශනීය සුවඳ ප සිත් ඇදී යන රස ප්‍රියමනාප සිත් පැහැරගන්නා පහස ආදයට මෙවා මොන වගේද. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුසපිරුමක් අහරක් නොලැබෙන්න්නේ. එතර කාමය මස් නැති මස් කට්ටක් වගේ කියනවා. ඒ විදිට කල්පනා කරන්නේ ආඩි ශ්‍රාවකයා. අත්තීකංකලූපමා කාමා උත්තහා භගවතා එයා හිතනවා භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාමයන් මස්ලේ නැති ඇටකෑල්ලක් වගේ කියලා දේශනා කළි මේ කාමයන්තුළ බහුදුක්කා බහූපායාස බෝදුක්තියනවා බොෝ පීඩා තියනවා. ආදීන වූ එත්ත බිහිියෝති මේකෙ කරදර ගොඩක් තියෙනවා කෙළවරක් නැතු මේ විදිහට කාමය බල්ලෙක් ලෙවකකා ඉන්න මස් නැති ඇටකෑල්ලක් වගේ කිය කල්පනා කරන කොට කාමය කෙරෙහි තියෙන ආසාව ප්‍රහාණය වෙලා හිත ඒකාග්‍ර වෙලා උපේක්ෂාවට පත්වෙනවා. එතන තමයි සියලු ලෝකාමිසය ඉතිරි නැතු නිරුද්ධ වෙනවා කියන්න. ඒකඇන්න මෙයා සම්මා සමාධිය පිහිටනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පෝතලිය උකුස්සෙක් ඉන්නවා. මේ උකුස්සම් මස්කුට්ටියා කරගෙන හස යනවා. එතකොට අනිත් උකුස්සෝ අර උකුස්ස පස්සෙ පන්න නෝ අර මස්කෘට්ටිය ඒ සතාළඟ තියෙනකං පන්නනවා. ඉතින් බුදුරජාණන්වාන්සේ දේශනා කන මෙයා තමන්ට ආදරයක් තියෙනවා නං කටින් දැහැගෙනඉන්නේ මස්කෘට්ටි අතාරින්ටෝ. අතාරිය ගමං පැන්නිල්ල නවතිනෝ. ඉහෙම නැතුූ මේක අල්ලගෙන හිතියොත් එක්කො මරණයට පත්වෙනො. එක්කො මාරාන්තිික දුකට පත්වෙනවා මොකද උකුස්ස කොටන බුදුරජාන්වාන්ස වදාලා කාමයත් මංසපේසූපමා කාමා උකුස්ෙක් තුඩින් දැහැගත්තු මස්කුට්ටියක් වගේ කාමී කියලා. කාමයත් එක්ක තමයි මේ උක් පෝම ප්‍රශ්න කරදර අරබුද තියෙන්නේ. ඉතිං ආඩිය ශ්‍රාවකයක් කල්පනා කරනවා බහගෙවත් බුදුරජාණන් වහන්සෙමේ කාමය මස්කුට්ටියකටුපමා කළතියෙන්නේ බෝදුක්කා දීනවතියෙන නිසා. මේ ඒවිදියට නුවනින් කල්පනා කරලා. සිත කාමයන් කෙරේ නොවැලිලා උපේක්ෂාවට පත්වෙන විදිහයට වැඩ කරනු. එතකොට ඒකාග්‍රවෙන අහිත. එතකොට කාමීයට බැඳුන සිත සම්පූර්ණයම කාමයෙන් නිදහස් වෙනවා. ඉති මේ විදිහට ලස්සන උපමා කීපයක් යොදමින් බුදුරජාණන් වහන්සේ පෝතලියට ඉතාම ලස්සනට මේ කාමයන්ගෙන් වෙන්වෙන විදිහ. දීර්ගව දේශනා කර අපිට අද ලැබෙන කාලවේලා අවසංවෙන නිසා, මීට වඩාදුරට මේ දහම් සාකච්ඡා වරගණයන්ට විදිහක් නෑ. එනිසා අදිින් මෙතනින් අදදවස මේ දේශනාව අප අවසංකරමින්. ඊළඟ සතියේ ඉදිරියට බුදුරජාණන් වහන්සේ මේ පෝතලිය සූත්‍රයේ පෝතලියට ලස්සන උපමාමාර්ගීන් මේ කාමේ ආදීනව කාමයෙන් සම්පූර්ෙන් නිදහස් වෙන්නේ කොහොමද කියනෙක් ගැන දේශනා කරපු කරුණු. වත් ධර්ම දේශනාවකින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුයීම හමනම් අද මේ උතුම් ධරමානු ශාසනාව ලෝකයේ පුරාම අරගනයන්ට නෙත් ධර්ම දක්ෂිනාවට දහම් දායකත්වය ලබාදෙන පින්වත් පිරිස සිහිකරල පින් පෙත් අනුමෝදංකර ලාසිරවාද කරන්නට අපි සූදා නම්බෙන්. අද මේ උතුම් පින්කමට පින්බට දායකත්වය දරමින් මුළුමහත් ලෝකයකට ධර්ම දානය ලබාදෙමින් දාාරතර කුසලේ රැස්කරගන්ට පින්වන්ත වුණ පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. කොබයිගනේ හොළඹෑ කොබයිගනේ හොළඹලෑව පදිංචි BM.. පුංචි නිලමේ මහත්ම. එතුමා තමන්ගේ හැත්තෑ පස්සුන ජන්මදිනේ නිමිති කරගෙන තමන්ට නිදුක් නිරෝගී චිරජීවනය සහ ඉතායික්මං භවේකදි කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින්. නිර්වාණ අවබෝධය සඳහා දරමාවබෝධේ ලබා ගැනීමේ අරමුණින් මේ පංකමට දායකට්්‍රී ලවා දෙනවා.මිය පරලවගේ අසේල චූටිපුතු සහ දෙපාර්ශවේ දෙමවපියන් සහ මියගිය සිරුඥාතීන්ට පරලො වසෙන් පිින්පෙත් අනුමෝදං කරනවා. ධර්මදේශකයන් වහන්සේ ප්‍රධාන සුජීවත්වවාසේකන් මහා සංගරත්නේ තත් ධයාබර බිරිඳ වසන්තා පුතා නඳං ලේලිය චන්දිමා නදිජ සහච්ච. ජනුදි මොුණුබුරා මිනිපිරි ඇතුළු පෞුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ පාර්ථනා කරන්ට කල්පනා කරනු. එහෙමනං. හොබේගනේ හොළමලෑව අදිංචි B. පුංචි නිලමේ මහත්මා මේ උතුම් පිංගමට දායක වෙලා ලෝකයකට ධර්මදානේ ලබාදීල රැස්කරගත්තමි උදාර ආනිසංස. මුලින්ම දෙව අන්ට ලැබේවා දෙවියෝ සතුටින් අනමෝදංව දිවේසුර දියුණු කරගන. සාාර්ථනා කරන බෝධියකින් උතුන් මමා මහානිවනිින් සැසීම උදාකරගනිත්වා. ඒස් සියලු දෙනාගේ නමින්මිය පරලවයන්ටෙදුන. අසේල පුතා ඇතුළු දෙපාර්ශ්වේ නමින්මියගේ සියලූම මෞ දෙමවපේ නෑදෑහිතමිතුරන්ට පරලෝවසයෙන් මේ පින් ලැබේවා. එඇගේ සසරගමන සූපත්ව උතුම් නිවනිින් සැනසීම උදාකර ගනිත්වා. හැත්තෑ පස්සන ජන්මදිනේ සිහිකරමින් පින්කම සිද්ධ කරන දායකත්තේ දරන. පුංචිනිල මේේ මහත්මා ප්‍රධාන ඒ සාමිදියනිය දරුවන් ඥාතීන් ඇතුළු පින්කම ටපකාර කළ සෑම් සිලු දෙනාටත් රටලෝකේ පුරාමිඳගන දරමස්ත්‍රවනයකර බොබා පි සෑම්ම සිලු දෙනාටත්. මෙලවජීවිතේ කායික මානසික සුවය වේවා දරමාවබෝධේවේවා. පරලව සූපත්තේවා දරමාවබෝධේවේවා සංසාරදුකින් අතමින්දී උතුම් මමා මහා නිවනිින් සැනසීමේ භහග්‍ය වාසනාව, අපිහැම දෙනාටම උදාවීවා ආකාසට්టාචබුම්මට්టාදේවා නාගාමෛදිකා පුഞන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං චිරන්රක්ਖන්තුදම්ම දේශනං ചිරන්රක්ਖන්තුතුවං සදා.